ඇතලන පොල්කුඩු ටිකත් ඇති ජලාසයකට මත්ස්‍යයන් ඉන්න දාන්න මේක ආහාරයක් වෙලා මට පිනක් ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි මුල් වෙන්න ඕනේ. ඒකනම් සුමනදාස මහත්තයා අටලෝ දහමෙන් සැලෙන්න එපා. දුක සැප නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස මේ අටට බුදුන් වහන්සේත් මූණ දුන්න බුදු කෙනෙක් වෙලා මේ බුදුහාමුදුරුව සැප විඳපු කෙනෙක් නෙමෙයි. පින්නු සිකා කියලා නේ දානෙ වැළඳුවේ. අර සිකුරු මහදසාව තුළ සිකුරු සැප දෙන ග්‍රහය නිසා ඒ කාලය තුළ ඉර ජේතවනාරාමේ දෙවුරම්මේරේ සමාධිසුවෙන් කාලය ගත කර බව ඇත්ත. අනිත් කාලවල මොන තරම් දුක් විඳද කේතු මහදසාව තුළ කිංචි මාණිකාවගේ මාගන්ධියගෙන් නින්දා පහස ලැබුව අපේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා මෙහෙම බෞද්ධයෙක් නම් එහෙම තැවෙන්න එපා. මේ බෞද්ධ දර්ශනය අපිට පෙන්වලා දෙනවා අපේ ඊළඟ අනාත්මය සමුද්ධිමත් කරගන්න ආකාරය. බුදුන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයනුත් මේක අපිට උගන්වලා දෙනවා. මේකට අපි දැන් දස පුණ්‍යක්‍රියා ඉගෙනගෙන ඇතිනේ. බණ අහනවනේ අපි. ඉතින් පන්සලට ගිහිල්ලා පසළොස් එක පොයට සිල් අරගෙන බණපදයක් ඉගෙනගෙන පින් දහම් කටයුතු වල නියලෙන්න. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. දම් දුන්නට විතරක් මදි. සිල් ගත්තොත් තමයි ලස්සන රූපයක් දෙන්නේ. ඒක මම හොඳට අධ්‍යයනය කරපු දෙයක්. සීලය වඩන්න ඕන. දන් දීලා විතරක් මදි. පසළොස් එක පෝයකට සිල් අරගෙන නැත්තම් අඩු ගානේ වෙසක් පෝයට සිල් සමාදන් විය යුතුයි. සීලේ තියෙන ලොකු දෙයක් ඉදිරියේ. ඒ යන්න ඒකත් කරන්න ඔබතුමාට තියෙන්නේ මේ අවසාන කාලේ. හොඳට මේ පින් කටයුතු වල දෙන්න දම් පින් කටයුතු වල ඊළඟ ආත්ම අපට සුගතියක් කරගන්න පුළුවන් සමාජ සේවා කටයුතු වල. ඔව් දැන් ඔබ දන්නවා ඇති අහලා ඇති මට්ට කුණ්ඩලීගේ පියා සිටුවරයෙක් වෙලා මට්ට කුණ්ඩලීට හරියට මේ කුසපිරෙන් ආහාර වෙලක් දුන්නේ නැහනේ. බුදුහාමුදුරුවගේ දැකීම තුලින් රූපය දැකීම තුලින් දිව්‍ය ලෝකෙ ඉපදුනා කියනවා. එහෙම තියෙනවා. පින කියන එක කොයි වෙලාවේ කඩා වැටෙනව දන්නේ නැහැ. අර ඩී.බී. විජේතුංග මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්න හිටියේ නැහැ, රජ වෙන්න හිටියේ නැහැ. මාළවී පංචමහරාජෝගේ නිසා බලන්න ප්‍රේමදාස මහත්තයා මරණය සමග මේ රටේ රජ වෙනවා. නමුත් දැඟලුවේ නැහැ වැඩියේ. බොහොම සාන්ත දාන්තව මේ රට පාලනය කරපු කෙනෙක්. ඒ වගේ හිතන්න ධනාත්මකව මෙහෙම අධෛර්යයටපත් වෙන්න එපා. ධනු ලග්නකාරයෝ එහෙම අධෛර්ය වෙන්නේ නැහැ. හොඳයි. අපේ දැන් සූදානම් වන්නේ මකර ලග්න හිමියන්ට මේ සතියේ ග්‍රහ පලාපල කොහොමද කියලා දැනගන්න. ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ කුජ සමග සංයෝග වෙන මෙම සතිය රයිබුද සිකුරු හතර වෙන්නේ. ගුරු රාහු අටවැන්නේ ගමන් කරන සතියක් බැවින් සෙනසුරු මහා දසා කුජගේ මහා දසා ගත කරන අයට මෙන්න අවස්ථාව. මෙම සතිය තුළ ලොතරැයි වාසනා උරගා බලන්න හොඳම අවස්ථාව. මේ සතිය නෙවෙයි මෙන්න මේ මකර ලග්න හිමියන්ට තමයි මේ කුජසනි කුජගේ වක්‍රවීම ගොඩක් වාසිදායක මම බැලුවේ. මොකද කුජසනි දෙන්නම 11 වැන්නේ ගෝචර ඵල දෙන ග්‍රහයෝ දෙන්නේ. එහෙනම් මේ කුජ මහා දසා ගත කරන අයට සෙනසුරු මහා දසා ගත කරන අයට මෙන්න අවස්ථාව. සෙනසුරුගේ මහා දසාවක් ගත කරාට මම කිව්වා ගෝචර ඵල දෙන්නේ සෙනසුරු 3 11 යන්නේ නැත්තම්. මෙන්න අවස්ථාව එළඹිලා තියෙනවා. මකර ලග්න හිමියන් තමයි ලොතරැයි වාසනා උරගා බලන්න ඕනේ මේ අවස්ථාවේ. සිකුරුත් හතර වෙන්නේ සුභඵල දෙනවා. සිකුරු මහා දසා මකර ලග්නයට හොඳම සුභඵල දෙන්නේ සෙනසුරුයි සිකුරුයි බුදයි. ඉතින් ඒකට හොඳම අවස්ථාව මකර ලග්න හිමියන්ට හොඳ සතිය ලොතරැයි වාසනා උරගා බලන්න. අපේ තවත් තැපැල් පතකට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ තැපැල් පතේ සඳහන් කරලා තිබෙනවා 2016 මේ 12 වෙනිදා මේ දරුවගේ කොණ්ඩය කැපීමට සූදානම් කර තිබෙනවා. එය සුබද, ඒ වගේම මේ දරුවගේ මේ කාල සීමාව සහ මේ දරුවා අනාගතය තුළ පැවිදි ජීවිතයට ඇතුළත් වෙයිද කියලා. මේ මම මේ ප්‍රශ්නේ ගැන අද කතා කරන්න හිතියේ විශේෂයෙන්. මොකද මේ කොණ්ඩේ කපන එක ගැන මේ රටේ ඉන්න දෙමව්පියන් දැනුවත් කරන්න ඕන. දරුවෙක් ඉපදිනු ගමන් කොණ්ඩේ පොඩ්ඩක් කපන්න. සමහර අම්මලා කපලා අරන් තියෙනවා. තියාගෙන අල්මාරිය අරන් තියෙනවා සුරක්ෂිතව. එහෙම වුණොත් විතරයි සීවටනයක් හැටියට. එහෙම වුණොත්, එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අවුරුදු දෙකක් තුනක් අතර අපි දෙක සම්පූර්ණයෙන් පස්සේ නැගතක් හදලා දෙනවා කොණ්ඩේ කපන්න. ඉතින් අවුරුදු දෙකක් යනකම් අර දරුවට අපහසුතාවයක් ඇති වෙනවා. කොණ්ඩේ වැවුනම ඇස් කසනවා, ඇහැට වැටෙනෝනේ කොණ්ඩේ. ඒ පීඩාවල් ඇති වෙනවා. එහෙමනම්
ඉපතු වුණ ගමන් කැපුවොත් නැගතක් නැතුව කොණ්ඩේ කපන්න පුළුවන් වැවෙනකොට. හරිද? ඉපදු වුණ ගමන් කොණ්ඩේ කපන්න එහෙම නැගතක් අවශ්‍ය නැහැ. ඉපදු වුණ ගමෙන් අවශ්‍ය නැහැ. ඉපදිච්ච ගමන්නේ මේක සිද්ධ වෙන්නේ. එහෙම තමයි ජ්‍යොතිෂයට සඳහන් කරන්න සඳහන් වෙන්නේ. ඉපදු වුණ ගමන් කපන්න. එතන හොඳම දේ නැත්තම් මේකේ මේ නැගතක් මේ දහවල් දවසේ නැගතක් පිළියල කරගෙන තියෙනවා ඒක හොඳද කියලා අහලා තියෙනවා මට මේ වැඩසටහනෙන් ඒක කිසිසේත්ම කියන්න බෑ මොකද මේ දරුවා උපන් නැගත අනුව සුබ නැගත බලලා තමයි මේක කරන්න තියෙන්නේ ජම්ම සම්පත් විපස්සේම පත්‍යාරි සාධක වද මෛත්‍රී පරමමත්‍රි කියලා පරමමෛත්‍රි කියලා අපි ගණිනවා උපන් නැගත ඉඳලා ඒකෙන් ජම්ම වද විපත් පත්‍යාරි වලට මේ නැගත අසු වෙනවා නම් කොණ්ඩේ කපන්න තියා මොහොකටවත් සුදුසු නෑ මේ නැගත. ඒක කියන්න ඕන. ඉතින් මේ දවස්වල කෝණ මාස නෑ. ආ ජුනි 15 ජූලි 15 අතර තමයි කෝණ මාස ඇති වෙන්නේ. නමුත් දරුවගේ උපන් නැගතට අනුව බලලා තමයි හදන්න ඕනේ මහාන යෝග තියනවද කියලා අහලා තියනවා මේ කේන්දරේ. මහාන යෝග නැන්නේ පිනට ලැබි. පින් දහමට ලැබි සෙනසුරු 7. මහාන යෝගයක් නෑ විවාහ ප්‍රමාද දෝෂයක් තමයි තියෙන්නේ මේ දරුවගේ ඒක කියන්න ඕන ආ මේක නිකන් ජ්‍යොතිෂය ටිකක් යමක් කමක් දැනගෙන ලියපු කෙනෙක් කියලා මට පේන්නේ ආ මට එහෙම මේ වැඩසටහනෙන් නැගතක් හදන්න තමයි අමාරුම එහෙමනම් මේ වගේ දේවල් වලට උත්තර සපයන්න බෑ මහත්මයා ගණිත ශාස්ත්‍රයත් අනුව නැගත් කියන ඒවා ඊගෙනත් කියන්න ඕන මාසෙකට සුබ නැගත් දෝෂ නැති 4-5ක් තමයි 얘 දෙන්නේ ඒ 4-5 12න් පස්සේ එදෙනව නම් පස්වරු අපිට ඒ නැගතෙන් අපි සුබ කටයුත්තක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ මැයි මාසේ ගොඩක් නැගත් නැති මාසයක්. සුබ නැගත් නැහැ. දැන් තව තව ළඟට වැරදි වැටහිමක් තියෙන නැගත් නැද කියලා. මේ ශාස්ත්‍රයේ නැගත් හැමදාම තියෙනවා නැගතක් ඉවර වෙනකොට නැගතක් තියෙන නැගතක් ලබනවා. සුබ නැගතක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. අනිත් එක මේ පත්තරවල සමහර අය දාන නැගත් වලට ඔයාලා කටයුතු කරන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා. ඒක තමන් උපන් නැගතේ ඉඳලා අර ජම්ම විපත් වද පත්‍යාරි වලට අහු වෙනවා නම් විශේෂයෙන් ගෙවල් වගේව හදන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා. අනිලන් මේ ශාස්ත්‍රයේ ඊළඟ දේ තමයි මේ නැගතක් හදනවා කියන්නේ පංචාංගයක් අපි පරික්ෂා කරනවා. ක්‍රම පහක් පරික්ෂා කරන එක මේ කරන්නේ. ඒ කියන්නේ සුබ දිනයක් වෙන්න ඕන මුලින්ම. සුබ දින කියන්නේ සඳුදා බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා ඊළඟට සුබ නැගතක් තමන් උපන් නැගතේ ඉඳලා සුබ නැගත් තියෙනවා බලන්න මේ සිකුරු සෑම සම්පතම්ම යාන වාහන ලස්සන ගෙවල් දොරවල් දෙන ග්‍රහය වුණාට මේ සිකුරුගේ කිසිම නැගතක් අපි ගන්න නැහැ සුබ කටයුත්තකට මෙහෙම තත්ත්වයන් තියෙන ඊළඟට තිති මෙන්න මෙතනයි ප්‍රශ්නේ මේ ශාස්ත්‍රයේ සුබ මූර්තියක් හදන්න සුබ නැගතක් හදන්න අනිවාර්යයෙන්ම චන්ද්‍රයාගේ පුර සුබ තිති බලනවා අපි. මෙන්න මේ සුබ තිති 5යි 6යි 7යි තියෙන්නේ. පුරට කෙනෙක් නැගතක් ඉල්ලුවම මේ දවස් 7ක් මාසෙක යෙදෙන්නේ මේ තිති. එන්න එහෙම නැගතක් දෙන්න බැරි නම් ඇත්තටම ගන්නත් එපා. හදිසියෙ මන්නම් නැගත් දෙන්නෙත් නැහැ. එහෙම අමාරු දෙයක්. අන්න අර කියපු සුබ තිති 7ට සහ යෝගයට කර්ණය බලලා ඒ පහටම නැගතක් දුන්නොත් මේ කාර්යය සල්ලි නැතත් කරගන්න පුළුවන්. මේ නැගත් ක්‍රමේ හරි බලවත් ඒ චන්ද්‍රයේ තිති වල වැදගත්කමක් තියෙනවා. දැන් චන්ද්‍රයේ තිති නැතුව දැන් මේ චන්ද්‍රයේ තිති බලලා තමයි අපේ ස්වාමින් වහන්සේලා මේ පොහේ කර්ම එහෙම කරන්නේ. වස්වසන්නේ මේ සෑම දෙයක්ම. සමහර මේ ජ්‍යොතිෂයටත් මේ ආවඩනවනේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා කියලා ඒ වගේ පඬිතයන්ට මම මේ කියන්නේ. මහණ උනේ බවුන් වඩන්න නම් බුදුහාමුදුරුවෝ මොකටද මේක පස්සෙ යන්න කියලා. බුදුහාමුදුරුවෝ මේ ශාස්ත්‍රය හැදෑරුවා. ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයන්ගේ ඒකත් කියන්න ඕන. හොඳයි අපි දැන් අවධානය යොමු කරන්නේ මේ සතියේ කුම්භ ලග්න හිමියන්ට ග්‍රහ පලාපල පිළිබඳව විස්තරයක් අපි ඔබතුමාට කියන්නට කියනවා. ඔව් කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු කුජ සමග 10 වැන්නේ සංයෝග වෙනවා. වික්‍රමස්ථානයේ රවි බුද සිකුරු ගමන් කරනවා. ගුරු රාහු අත්තැන්නේ ගමන් කරනවා. ඒක නිසා රවිගේ කුජගේ මහදසා ලබා ඇති අයටත් සිකුරු මහදසා ලබා ඇති අයටත් ගුරු මහදසා ලබා ඇති අයටත් සුභ සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. මෙන්න කුම්භ ලග්න හිමියන්ට
දෙමව්පියන්ගෙන් ඉඩකඩම් ලියා ගන්න හම්බ වෙන අවස්ථාව. එහෙම හොඳ සතියක් මේ කුජ 10. ඔව් ඒකම කියන්න ඕන. තව මාස 8කින් පස්සේ කුම්භලග්න හිමියන්ට බොහොම සුභ කාලයක් එනවා. සෙනසුරු අයස්ථානෙට එන්නේ ධනු රාශියට. ඒ ගැනත් බලාපොරොත්තු තියාගන්න. තව මාස 8කින් ආ කුම්භලග්න හිමියන්ට ඉඩම් කඩම් ගන්නත් හොඳ වෙලාව මේ. මිලදී ගන්න හොඳ වෙලාවත් මේ වෙලාව කියලා පෙන්වා දෙන්න පුළුවන්. අපේ මේ තැපැල්පතට අවධානය යොමු කිරීමෙන් අනතුරු අවසාන වශයෙන් මීන රාශියට කොහොමද මේ සතියේ පලාපල විස්තර පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්? මෙම තැපැල්පත අපට යොමු කර තිබෙන්නේ බුලත් සිංහල උමයංග නෙත්සරයි. අධ්‍යාපන කටයුතු කෙසේද, ඉදිරි අනාගතය කෙසේද, අසනීප තත්ත්වයක් කියලා තමයි ඒ සඳහන් කරලා තිබෙන්නේ. 2011 ඔව් ඉතින් දරුවා ඔබ ධනු ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ. ඉතින් බලන්න ඒ රාශියකින් තමයි මේ මේ වෙලාවේ ඔබ ජීවත් වෙන්නේ. ඒ රාශියක් ඇති වෙච්ච වෙලාවක් 12 තමයි සෙනසුරු ගමන් කරන්නේ. චන්ද්‍රයෙන් 4, චන්ද්‍රයෙන් 3, 6, 11 සෙනසුරු ගමන් කරනකොට හොඳයි. දැන් මේ චන්ද්‍රයෙන් 4 ඉතින් මේ අවස්ථාව අසනීප තත්ත්වයක් තමයි මේ කේන්දරේ. ගුරු 5 ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බත් ඔබට යම් කිසි රෝගාබාධ තත්ත්වයක් මේ වෙලාවේ තියෙන බව පේනවා මේ කේන්දරේ. ඉතින් ඒකට ශාන්ති කර්ම පද්ධතියට මුහුණ දෙන්න වෙනවා. සෙනසුරුගේ අවුරුදු 7 ඒ රාශිකය ඔබට ලබලා තියෙන ඉපදුනෙත් ඒ රාශිකෙන් යම් මේ රාශිකෙන් චන්ද්‍රයන් දෙවැන්නේ සෙනසුරු. මේක තමයි තත්ත්වේ. ඉපදුනේම මෙතන රෝගාබාධයක් ඇතුව කියන එක තමයි මට පෙන්නුම් කරන්නේ මේ කේන්දරය අනුව. ඉතින් පෙර කුසල් අකුසල් අනුව තමයි කාටත් මේක ඇති වෙන්නේ. දුක සැප නිති පෙරලේ. ඉතින් ඕක තමයි කියන්නේ සංසාර චක්‍රය අපි පසුපස හමා වෙනවා. අපේ පින්පව් අපි පස්සේ එනවා. මේ කේන්දරය අනුව ඔබට එහෙම මොකක් හරි අසනීපයක් තිබ්බ පළියට ඔබට ජීවිත හානි නම් නැහැ. මං ඒක කියන්න ඕන. රවි 11 දෝෂ භංග කරනවා කියලා මං කිව්වා. අර පිළියන්දල බස් එකේ බේරිච්ච දරුවා රවි 11 එකම දරුවා. පෝලන්තේ දැන් වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. ඒක නිසා මේ රවි 11 මාරක නැහැ. රෝගාබාධයක් මොකක් හරි දුර්වලතාවයක් ඇති බව නම් මේ කේන්දරයට කියන්න පුළුවන්. ඒ රාස් ජම්ම ඒ රාස් එකකින් ඉපදිච්ච නිසා එක්කෝ අම්මට අමාරු උප්පත්තිය. මමට මෙවැනි දරුවා මෙවැනි කේන්දරයක් බලලා බැලුවා නම් ඉතින් මම නම් උපදෙස් දෙනවා ශල්ල කර්මයක් කරලා මේ දරුවා ගන්න කියලා. ජම්මේ රාශියක් යනකොට මමට අමාරු උප්පත්තිය කියන්නේ දරුවා මේ ලැබීමේදී ඉතින් ස්නායු තෙරපීමක් ඇති වෙන්න පුළුවන්. එවැනි දෝෂ වලින් මොකක් හරි ඇති වෙන්න පුළුවන් මේ වෙලාවේ දරුවට. ඒක තමයි කියන්න තියෙන්නේ. නැත්තම් ඉගෙනීමට ඒවට බාධාවල් නැහැ. එහෙම තියෙනවා. ඉතින් මේ වෙලාවේ දරුවාගේ උත්තරපල් රවිගේ නැගතකින්නේ ඉපදිලා තියෙන්නේ. මෙතන දසාශේෂය නම් ඉදිරිපත් කරලා නැහැ මේ කේන්දරේ. හොඳයි, අපි අවසාන වශයෙන් මේ සතියේ පලාපල විස්තර අනුව රාශි 12 අවසාන රාශිය මීන රාශියට මේ සතියේ ග්‍රහ පලාපල විස්තර පිළිබඳව දැනුවත් වෙන්න කැමතියි. ලග්නාධිපති ගුරු 6 රාහු සමග සංයෝග වෙන මෙම සතිය තුළ කුජ සනි 9 කේතු 12 රවි බුධ සිකුරු ධනස්ථානයේ චන්ද්‍රයා 4-5 යන රාශිවලත් ගෝචර ගමනේ යෙදෙන සතියක් බැවි ඔබට මේ අවස්ථාවේ බුධගේ සිකුරුගේ මහාදසා අතුරු දසා ලබා තියෙනවා නම් සුභඵල තත්ත්වයන් ඇති වෙනවා. සෙනසුරු ග්‍රහයා 8-9 ගමන් කරන අයට සහ චන්ද්‍රය උපතේදී 2 සිටින අයට අසුභ ඵල තත්ත්වයක් තමයි මෙම සතිය තුළ ඇතිවන්නේ. රාහු මහා දසා ලබා ඇති අයටත් මේ වෙලාවේ ගොඩක් හොඳ බව ඇති බව පවසන්න පුළුවන්. අනිකුත් අයට සාමාන්‍ය තත්ත්වයක් තමයි ඇතිවන්නේ. ඔව් අපි ලබන සතියේ සිකුරු වෘෂම රාශි ගත වෙනවා. එයාගේ සක්සෙස් නිවසට පැමිණෙන්නේ. ඒක බොහොම හොඳයි. ලග්න රාශියකට මාළවි පංච මහරාජෝගේ උදා වෙනවා. ඒ ගැන අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපේ සූදානම්
ජීවිතය සහ තාරුකා නිෂ්පාදක ජීවිතය සහ තාරුකා සියසෙන් රූපවාහිනී නාලිකාව අංක 236න් 1 ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවත බත්තර මුල්ල ඔබට පුළුවන් මේ ලිපිණයට ඔබේ තැපැල් පත අපට යොමු කරන්න ඔබේ ජ්‍යොතිෂය ගැටළු අපට යොමු කරන්න අවසාන වශයෙන් දුරකථන රැඳී සිටිනවා ඉඳුමිණි ආයුබෝවන් ඔව් ඉඳුමිණි මාත් ආයුබෝවන් මට මට කියන්න උපන්දිනය සහ වෙලාව 10:31 පන් වෙලාව රාත්‍රී 8:59ට නේද? දරුවගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතුද කොහොමද? අනාගතය සහ අධ්‍යාපන කටයුතු පිළිබඳව මිතුරු ලක්ෂණ ඉපදිලා තියෙන මේ දරුව හරි ඥානවන්ත දරුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබනවා අනිවාර්යයෙන්ම හොඳ අනාගතයක් තියෙනවා ධනයෝග වලින් ඉපදිච්ච දරුවෙක් කෝටියක් දෝෂ භංග වෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම ලබනවා මේ කේන්දරේ තියෙනම අවසාන කේන්දරය නිසා මම කියන්නම් මේ දුරකථන ඇමතුම නිසා මේ කේන්දරේ තියෙනවා දුරාදුර කියන යෝගේ අනතා සුනතා බුද ආදිත්‍ය යෝගේ යෝග ගණනාවක් තියෙනවා රවි තුලාවේ නීචයි අන්න ඒක වැදගත් ඔක්කොමට වඩා රවි තුලාවේ නම් අනාගතේ බබලෙන කුමා සංගක්කාර වගේ ඔබේ දරුවගේ ජීවිතේ බබලෙන බව පවසන්න පුළුවන් කේන්දස්ථාන හතරෙන් තුනක සුභ ග්‍රහයෝ ඉන්න පර්වත යෝගේ තියෙනවා ඉතා ධනවත් වෙනවා කවදා හරි මට කතා කරන්න මං ජීවතුන් අතර හිටියොත් අහවල් දවසේ මේ දරුවට මම මෙවැනි අනාවැකියක් CSN රූපවාහිනිය තුල කිව්වා කියලා. ඉතා බැබලෙන ධනවත් කෝටි ප්‍රකෝටිපති යෝග තියෙන දරුවෙක් මේ අධ්‍යාපනයෙන් බබලවයි රැකියාව අධ්‍යාපන තුලින් කරන එක නම් ලක්ෂ 10 15 වැටුප් ගන්න පුළුවන්. එහෙම සුබදායක කේන්දරයක්. ඉතාම වාසනාවන්තයි. ඔන්න තවත් අනාගත අනාවැකියක් විජිතරෝහණ විචේමුණි මහත්මයා කිව්වා ඒ පිළිබඳව ඔබතුමියට අපි ආරාධනා කරන අවධානය යොමු කරලා ඒ කාල සීමාව තුළදී මෙතුමන් සඳහන් කළ ඒ අනාවැකිය පිළිබඳව මෙතුමන් ජීවතුන් අතර සිටියොත් එතුමන්ට නැවත කතා කර දැනු දෙන්න කියලා තමයි එතුමා සඳහන් කරන්නේ හොඳයි හිතවතුනි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අද මේ වැඩසටහන සඳහා දුරකථනයෙන් රැඳී සිටි එවැගේම මෙතෙක් වේලා CSN නාලිකාවත් එක්ක නිදි වර්චිතව රැඳී සිටි ඔබ හැම දිනාටමත් අපේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම ජීවිතය සහ තාරුකා වැඩසටහන වෙනුවෙන් තැපැල්පත් යොමු කරමින් ඔබේ ගැටලුව පිළිබඳව අපෙන් ප්‍රශ්න අහන්න අප වෙත යොමු කළ ඒ තැපැල්පත් යොමු කළ සියලුම දිනාටත් අපේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම ජීවිතය සහ තාරුකා වැඩසටහනට සහභාගී වුණු විශ්ව අභිමානී විශ්ව කීර්ති කලා කීර්ති ජ්‍යොතිෂ විශාරද සම්මානනීය ආචාර්ය විජිත රෝහණ විචේමුණි මැතිතුමනි ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය අද මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව හිතවතුනි ලබන සඳුදාත් අපි හරියටම රාත්‍රී 9:30ට ජීවිතය සහ තාරුකා වැඩසටහනෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්වා ඔබට සුබ අනාගතයක්